ආදරෙන් පිළිගන්නවා ඔබව. ගොඩක් දේවල් බාගට නතර කරා. ඒ මොකද හේතුව මම බ්‍රාහ්මෝස්තර කරන්න කියලා හිතුවා. නමුත් ඒකට එච්චර ඉල්ලුමක් තිබුණ නැහැ. ඒ මොකද කමෙන්ට්ස් අනුවනේ අපිට අපි දැනගන්නේ අනිත් කෙනාගේ අවශ්‍යතාවය නේද? එතකොට ලද්දරු ඇඳුම් එහෙම නතර වුණා. ළම ඇඳුම් මම බාගට කරලා නතර කරා. ඉතින් ඒ විදිහට ඇට්මොස්ෆර් බාගට කරලා නතර කරා. මොකද කිසිම ප්‍රතිචාරයක් තිබුණ නැති නිසා මට හිතුණ අනිත් අයට මේක අවශ්‍යතාවයක් නැතුව ඇති කියලා. ඒත් එක මම සායවල් කරන එකත් తాවකාලිකව නතර කරා. తాවකාලිකව නතර කරේ. ඒ කියන්නේ මගේ හිතේ තියෙන කමෙන්ට්ස් ගාන ලයික්ස් ගාන ආවට පස්සේ මම කරනවා. මොකද අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය නැත්නම් අපි එක කරන එක තේරුමක් නැහැ නේද? මම දෙන්නේ දැනුම. මම මගේ අරමුණ ඇඳුමක් කපලා මහලා පෙන්නන එක නෙවෙයි. ඇඳුමක් කැපීමට එහා ගිහිපු දැනුමක් දෙන එක තමයි මගේ අරමුණ, මගේ channel එකේ අරමුණ. ඉතින් ඒ යම් කවදා හරි දවසක යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් ආවොත් මම නැවත පටන් ගන්නවා. ඉතින් අද මම తాවකාලිකව සායවල් ටික නතර කර අනිත් දේවල් වගේම අනිත් දේවල් උනත් මම తాවකාලිකව නතර කරලා තියෙන මම කොයිලේ හරි නැවත පටන් ගන්නවා. තව කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුනහම තව කෙනෙක් කියලා කිව්වම මම එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි තන අදහස් කරන්නේ. යම් කිසි වැඩි පිරිසකට අවශ්‍යතාවයක් ඇති වුනහම මම නැවත පටන් ගන්නවා. අද අපි ගවුම් පටන් අරගන්න පටන් ගමු. එතකොට ගවුමක් මහන්න මොනවද ඕන කරන්නේ? ගවුමක් මහන්න කොහොමද අපි දැනුම ලබාගන්නේ? ගවුමක් කියලා කිව්වහම මම මෙතන ගවුම් මෝස්තර සියල්ලම තමයි මෙතන අදහස් කරන්නේ. අපි ඉස්සෙල්ලම ගවුමකට අවශ්‍ය කරන රෙදි ගැන දැනගන්න ඕනනේ. අංකයකට අපි ගවුමක් මහන්න කඩේට ගිහිල්ලා ගේන රෙදි මොනවද කියන එක දැනගන්න ඕන. ඔබට ප්ලාන්ට්ස් ලංකා පේද්‍රුහෙවා කියන channel එකේ ඇත්තට මේකේ නම ප්ලාන්ට්ස් ලංකා පේද්‍රුහෙවා, අලුත් නම තමයි ප්ලාන්ට්ස් ලංකා. මම ඔබට දෙකම කිව්වේ මොකද සමහරක් විට තාම් පරණ නමට ඕපන් වෙන වෙලාවල් තියෙන අලුත් නමට නැතුව ඔබ ප්ලාන්ට්ස් ලංකා කියලා ඉස්සෙල්ලා ටයිප් කරන්න. ඒක එන්නේ නැත්නම් පේද්‍රුහෙවා කියලා ටයිප් කරන්න. එතන ඒකේ ඇත්තටම ගස් ගැන තියෙන්නේ. නමුත් ඒකේ මුල් කාලේ වීඩියෝස් වල අපි මහන් ගැන තමයි දැම්මේ. එතකොට අන්න එතන වීඩියෝස් දෙකක් තියෙනවා. මේ එක තියෙන්නේ ෆැබ්‍රික් කියලා සහ අනිත් එක ක්ලෝත් කියලා. නමුත් ඒක පාර්ට් 1 පාර්ට් 2 දෙකක් එක තැන තියෙන්නේ. එතන තියෙන සියලුම රෙදි පිළිබඳව. සියලුම රෙදි පිළිබඳව ඔබ දැනගත යුතු ඒ රෙදි පිළිබඳව ඔබ කඩේට යන්නේ ඉස්සෙල්ලා රෙදි පළලගෙන අදාළ දෙයට අදාළ රෙදි වර්ග කුමක්ද කියන එක ඔබ දැනුවත් වෙලා යන්න. අතර ඔබේ මුදල් නාස්ති වෙන්නේ නැහැනේ. ඉතින් ඒ channel එකේ ඒ videos දෙකේම සම්පූර්ණයෙන්ම තියෙන්නේ රෙදි වර්ග ගැන. ඉතින් ඒක එහෙමයි. ඊට පස්සේ ඔබ තව ඔබේ ගවුම මහන්න ඔබට අවශ්‍ය කරන යම් කිසි උපකරණ තියෙනනේ. ඉතින් ඇත්තට මම මෙතන රෙදි ගැන කතා කරන්නේ නැත්තේ මොකද රෙදි ගැන දැනුවත් වෙන්න ඕන ආධුනික අය. එතකොට දැන් මම මෙතන රෙදි ගැන කතා කරන්න ගියොත් දන්න කෙනාට මේක තේරුමක් නැති වීඩියෝ එකක් වෙනවනේ. ඒක නිසා මම රෙදි ගැන කතා කරන්නේ නැහැ. ඔබ ආධුනික කෙනෙක් නම් ඔබට අවශ්‍ය නම් ඒ channel එකට ගිහිල්ලා ඒ videos දෙකම නරඹන්න, අධ්‍යයනය කරන්න. එතෙන්දී ඊට පස්සේ දැන් ඇඳුම ඔබේ ගවුම මහන්න දැන් අද ගවුනේ පටන් ගන්නෙ. ඔබේ ගවුම මහන්න ඔබට කරන අවශ්‍ය කරන දේවල් මොනවද? අවශ්‍ය කරන උපකරණ මොනවද රෙදි වලට අමතරව? අන්න ඒ දේවල් දැන් මම මෙතන කතා කරන්න ගියොත් මට වීඩියෝ එක දිග වැඩි කරන්න පුළුවන්. ඒක තේරුමක් නැහැ. මොකද මෙතන දන්න අය සහ අවශ්‍ය කරන බඩු තියෙන අය තමයි යම්කිසි පිරිසක් ඉන්නේ. කලාතුරකින් කෙනෙක් තමයි මෙතන ඉන්නේ, කිසිම උපකරණයක් නැති ආධුනික කෙනෙක්. ඉතින් කොහොම වුණත් ඔබට ඒ පිළිබඳ අවශ්‍ය නම් ප්ලාන්ස් ලංකා channel එකේ තියෙනවා අවශ්‍ය කරන උපකරණ. ඔබට කලින් channels දෙක අඳුර ගන්න පුළුවන්. ඒ channels දෙකේ ඕපන් කරනකොට ඉස්සරහින්ම පේන රෙදි. එකක තනි රෙද්දක් තියෙනවා, අනිත් එකේ රෙදි පාට තුනකින් තියෙනවා. දැන් මම මෙතන අවශ්‍ය අනෙකුත් උපකරණ සඳහා ඒකේ තියෙන කතුරු තුන හතරක් ඔබට එක පේනවා. අන්නේ අර අකුරු කියනට වැඩි ඉක්මන්නේ පින්තූර බැලුවාම. ඒක නිසා මම කිව්වේ ඒකේ කතුරු ගොඩක් පේන්න තියෙනවා. අන්නේ වීඩියෝ එක ඔබ අධ්‍යයනය කරන්න. ආධුනික ඔබට අවශ්‍ය කරන උපකරණ එතන තියෙනවා. මම මෙතනදී කතා කරන්නේ නැහැ මොකද දන්න කෙනාට ඒක තේරුමක් නැති දෙයක් නිසා. ඔබ ඊළඟට ගවුමක් මසන්නට අවශ්‍ය කරන මිමි, සිරුරෙන් මිමි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සයිස් චාට් එකකින් ගන්නත් පුළුවන්. සයිස් චාට් එකේ මිමි මම අදාළ අවස්ථාවල් වලට ඔබට ලබා දෙන්නම්. ඒවා නොදෙනව නෙමෙයි, අදාළ වෙලාවට මම දෙන්නම් ඔබට.
එතකොට ඒ මිමි ගන්න වීඩියෝ එකක් ඇති අංක 165. ඒක තියෙන මැහුම් බිස් channel එකේ. මැහුම් බිස් channel එකේ අංක 165 වීඩියෝ ඔබ අධ්‍යයනය කරන්න අන්න ඒකේ මිමි ගන්න හැටි ඇති. දැන් එතකොට මම මෙතන ගෞමක මිමි ගන්න ගියත් එහෙම මොකද වෙන්නේ? තේරුමක් නැහැ. මොකද ගෞමක මිමි ගන්න අය ගන්න ගොඩක් දෙනා දන්නවනේ. ඉතින් මෙතන ආධුනික කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ ඔබ වීඩියෝ මේ වීඩියෝ එකේ මෙතන මම මිමි ගන්න නැත්තේ මොකද මම කලින් වීඩියෝ එකක් කරපු නිසා. ඉතින් ආධුනික ඔබ අවශ්‍යයි පමණක් අංක 165 වීඩියෝ අධ්‍යයනය කරන්න. පැහැදිලි නේද ඔබට? දැන් මම මෙතන මිමි ගන්න ගිය තේරුමක් නැති දෙයක් වෙනවා. වීඩියෝ එක දිග්ගැසීමක් වෙනවනේ. හැමදාම හැම වීඩියෝ එකම මිමි ගන්න කියලා ගියොත් එහෙමනේ. එහෙම නෙමෙයි. ඔබ අංක 165 වීඩියෝ අධ්‍යයනය කරන්න. ඒක සම්පූර්ණ මිමි ගන්න හැටි තියෙනවා. ඉතින් ඔබ දන්නවනේ ඒක අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැනේ. ඉතින් ඊට පස්සේ ඒත් එක්කම අපේ ඔබ මගේ channel එකේ මුලින් ඉඳලා බලන්න ගෞම් මසන වීඩියෝස් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ටික ඔබ පළමුව අධ්‍යයනය කරන්න. ඒ ටික අධ්‍යයනය කරලා ඒත් එක්කම ඇට්මොස්ෆර් තියෙනවා. ඔබ ඒ ටිකත් අධ්‍යයනය කරන්න. ඒත් එක්කම කරහැඩ මොහොස්තර කපන ආකාරය තියෙනවා. ඔබ ඒ ටිකත් අධ්‍යයනය කරන්න. මොකද ඒව නැවත නැවත කියන එක තේරුමක් නැති වැඩක්. ඔබ ඒව අධ්‍යයනය කරලා පොඩි නෝට් එකක් අරගෙන ඔබ ලියා ගන්න. එහෙම නැත්නම් ඔබ ලියා ගන්න එක අධ්‍යයනය කරපු වෙලාවට මෙන්න මේ channel එකේ මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මේ කරවල් මහන හැටි තියෙනවා කියලා ඔබ අංක ලියා ගන්න. මොකද මගේ හැම වීඩියෝ එකකම අංකයක් දාලා තියෙන්නේ. එතෙන්දී සමහර වීඩියෝස් ටිකක් මම අයින් කරා. එතකොට ඒ අයින් කරාට මම අංක වෙනස් කරන්න ගියේ නැහැ. එතන මේ ඔබට ගැටලුවක් නැහැ. ඔබට ඒක හොයාගන්න පුළුවන් මිමි ගැනීම කියලා වීඩියෝ එකක් ඇති. ඉතින් ඔබ ඒ ආකාරයෙන් ඒ දේවල් හොඳින් පුරුදු වෙන්න ඉන්පසු අපි ගෞම් මොහොතට පටන් ගමු. ඕකේ.